දවිතුරා කතාවත්ක් එකතු වෙලා ඉන්නවාව ආදරෙන් පිළිගන්නවා චනල්ලකට ඉතින් ම මේ වීඩ එකෙන් කතා කරන්නේ ඊෂගේ වගේ මගස්තිකෙ මන ගැහීම මන වගේ එකක් වෙයිද කියලා. ඉතින් වීඩකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩ එක බලල කුතුහලයක් ඇතිවුණානක් ආටත් පොලුවන් චනල්ෙ එක සස්ක්‍රයිප් කරල මමාත්තෙක එකතු වෙන්න. එත කොට මඟරංගෙන වීඩියෝ ඕටත් ඉක්මනින්ම දැනගන්න අවස්ථාව තියෙනවා. ඉතිං වා දන්නවා ඒ තමයි ඒෂ අගස්තී මුණ ගැහෙන්නේ කොඩක් දවසකට පස්සේ. ඒවාගේම තමයි අගස්තිත් බලාපොරොත්තුවෙන් හිටිය ඊෂව විින්ඩිට හොරා මුණගැහෙන්න. කොටින්ම කියනව නං අගස්තීෂයි කතා කරන දේවල් විඩ දැක්කොතින් එහෙම වින්ඩිලුක් කලබලයක් ඇතිකර ගනී කියලා ලොකු බයක් අගස්තට තිබුණා. ඉතින්ඒ කොහොම වනත් දැන් අගස්තිගේ ජීවිතේ. අගස්ති බලාපොරොත්තු වෙන්නේ තමන්ගෙන් වෙච්ච බැරද්ද නිවැරදි කරගන්න. ඒ කියන්නේ අගස්තිගේ ජීවිතේ. අගස්තිරි ගොඩක් පාඩන් කියලදීලලා තියෙනෝ ඉතින් තමන්ගේ අල්ලුවන් නිසා තමයි ඊශව අගස්ති අත්තඇරල දාලා තියෙන්නේ. ඒ කියන්නේ අගස්ති මේ වෙනකාම දැනගර නොහිට පුදේවල් දැන් දන්නවනේ එනිසා, ඊෂට ඉදිරියටවත් කරදරු ගොඩක් ඇති කරන්න කැමති නැති නිෙසයි. තාත් කියන දීවුුණත් කාටවත් පෙන්වන්න කැමති නැත්තක්. ඉතින් දැන් ඔන්න ඊෂටත් ප්‍රශ්නයක් ඇතිවෙලාන තියෙන්නේ ඇට මේ ප්‍රශ්න ඇති කළේ අචිනේ. ඉතින් කොටින්ම කියන නම් බොරු පෙම්මතෙක් ලයිුඇැවිල්ලා. ඊෂගැන කීපු දේවල් අගස්තිද් දැක්කා. ඉතින් අගස්ති මුලෙ ඉදම ය දේවල් විශ්වාස කළේ නෑ. හැයි ඒෂය අගස්තී මොනගැහැෙන පළවෙනි වතාාවම මේ දෙන කතා කරන්නේ. වෙන කිසිම දෙයක් ගැන නෙමෙයි මෙන්න මේ ලයිව එක ගැන මෙන්න මේ ශ්‍යාවෙන දේ ගැන. ඉතින් ඇත්තටම ඊෂගේ සහ ඒ කොල්ලගේ සම්බන්ධයක් නැති බව දැන් අගස්ත හොඳින්ම දැන ගත්තා. ඉතින් මෙතනීම් පස්සේ ඇත්තම කියනවා නං දැන් විශල් වගේලා නෙමේ අගස්ති. ඉතිං යානිතාත්තා එනිසා, ෂගේ මේ වගේ සම්බන්ධයක් නැතු ඇති කියෙල වසන්තත් එක්ක පවා කතා කරනවා අපිට දකින්න ලැබුණක්. ඉතින් දැන් ඉස්සර හට අපිට මෙෙන මේ වගේ දෙයක් තමයි දකින්න ලැබෙන්න්නේ කියනද යාට විශ්වාසවන්තව කියන්න ඕනෙේ. ඒ කියන්න අගස්ත යනි ාර්රයෙන්ම් පොරොන්දුවක් ලබාදේවි. ඒ තමයි ඊලංක රවුන්ඩ එකට කලින් අනි වාර්රයෙන්ම මේදේක් කළේ කවුද කියන එක මේ දේවල් හොරෙන්හිදං. ැලසුම් කරාන්නේෙ කෞවද කියනෙ එක. මෙනවේ හැමදේම් හොයල දෙන්න ඊෂට පොරොන්දුවක් ලබා දෙනොවවාගේම ජනප්‍රිය වීගනය අනුකොට ඒ කට්ටියගේ ජනප්‍රියත්තුවය නැති කරන්න දක්ෂ කෙනෙක්ව අදක්ෂ කෙනෙක් බෞට පත් කරන්න. ඒ ගොල්ලන්ගේ පීඩමක නැති කරන්න. ගොඩක් කට්ටිය මහන්සේනවා කියනෙක්ක පැහැදිලි කරලා දෙනා ගස්ති. ඊෂට කිසිමදයකින් නොසැලි විශේෂ ගායිකාවක් රටේ වෙන්න කියලකමයි අගස්ති ඉල්ලීමක් කරන්නේ ඉරිං කොටින්ම කියනවානං තරපතිකි ශිෂ්‍යයාවක් හැටියට අගස්ත ජනත්ප්‍රියත්වට නෙමයි කැමති දක්ෂ ගායිකාවක් වෙන්නයි කැමති. හැමෝගෙම හදවත්වලට කතා කරන ඉතිං ඉදිරියට අගස්තීෂා මෙන මේ මොන ගැහීම හරිම සංවේදී නමුත් බලන්න කැමති දර්ශනයක් බවට පත්වනු ඇති